අද මම ඔයගලන්ට ස්පෝකන් ඉංග්‍රීසි වීඩියෝ එකේ මම කියලා දෙන්නේ විශේෂ ප්‍රොවර්බ් එකක් තියෙනවා. අපි පොදුවේ මේක අහලා තියෙනවා වැඩක් ඇයි යූස් කරන්න හරියට ඉගෙන ගන්නකො. If the cat pees, wear it කියනකොටම තේරෙනව නේද? කැප් එක තොප්පිය පිට වෙනවා නම්, ගැලපෙනවා නම් wear it එක දාගන්න කියන එකයි. If කියන්නේ නම් තොප්පිය ගැලපෙනවා නම් wear it එක පළඳින්න. wear කියන්නේ පළඳිනවට. එතකොට අඳිනවටත් එයා කියලා කියනවා. දැන් මෙතන කියන්නේ තොප්පිය දාගන්න ලැබෙනවා. දැන් මේ කතාව අපිට හරි හොඳට හුරු එකක් නේ සාමාන්‍ය සමාජයේදී. මේක යූස් කරන්න ඉගෙන ගන්න ඕනේ. මේ වගේ වාක්‍ය කීපයක් තිබුණොත් ඔයගලන්ට ඔයගලන්ගේ අවස්ථාවේදී මේක පාවිච්චි කරන්න පුළුවන්. I don't tell you මම ඔයාට කියන්නේ if the cat pees wear it. හැබැයි ඉතින් මේක ගැලපෙනවා නම් දාගන්න. එහෙනම් අපි ඕනනම් මේක past tense කරන්න පුළුවන්. I didn't tell you I didn't tell you මම ඔයාට කියන්නේ නැහැ මම ඔයාට කිව්වේ නැහැ if the cat pees wear it කියලා වෙනවා නම් දාගන්න මම ඔයාට නෙමෙයි කිව්වේ දැන් මේ වගේ අපිට past tense අදහසක් කියන්න පුළුවන් they should take it ඒගොල්ලෝ එක ගන්න ඕන නැත්නම් අපිට ඔන්න negative අදහසක් කියන්න පුළුවන් they shouldn't කියලා they shouldn't take it ඒගොල්ලෝ එක ගන්න ඕනේ නැහැ if the cat pees wear it කියලා වෙනවා නම් දාගන්න ඒගොල්ලෝ එක ගණන් ගන්න ඕනේ නැහැ කියන්නේ අපරෝ නම් මෙන්න වෙනස් කරන්න පුළුවන් they shouldn't take care ඒගොල්ලෝ එක ගණන් ගන්න ඕනේ නැහැ if the cat pees wear it කියලා වෙනවා නම් දාගන්න I told to them මම කිව්වේ ඒගොල්ලන්ට not to you ඔයාට නෙමෙයි මම කිව්වේ ඒගොල්ලන්ට not to you ඔයාට නෙමෙයි මම කිව්වේ but if the cat pees wear it නමුත් ඉතින් තොප්පිය ගැලපෙනවා නම් දාගන්න මේක ඉතින් ගැලපෙන කතාවක් නෙමෙයි නම් සමාජයේ තියෙන දෙකක් නේ ඒ හින්දා මම කියුවේ අපි බලමු මේ වගේ මීඩියම් එකක් මීඩියම් එකක් කියන්නේ අපි යෙදුමක් from hand to mouth මේ මේම යෙදීමක් ආවොත් මේකේ තේරුම තමයි මේ අතේ ඉඳලා කට දක්වා කියන තේරුමින් ඉන්නේ යාන්ත්‍රම් පරිමගහ පරිමසාගෙන ජීවත් වෙනවා කියන එකයි ඒ කියන්නේ බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ no reserve for future අනාගතේ මියමක් ඉදිරි කරන්න බැරි දිනදා ජීවත් වෙනවා කියන එකයි ඔය කියන්නේ අමාරුයි ඉතින් මේකත් අපිට අපේ කතාවේදී පාවිච්චි කරන්න පුළුවන් because of this problem මෙන්න මේ ප්‍රශ්න නිසා because කියන්නේ නිසානි this problem මේ ප්‍රශ්න නිසා they spend ඒගොල්ලෝ ගත කරන්නේ from hand to mouth life මේ කොහොමද ඒගොල්ලෝ ගත කරන life එක ජීවිතය from hand to mouth අසන්නේ නේද ඔයගොල්ලෝ වාක්‍ය කියදුවා මේ වගේ because of this problem මේ ප්‍රශ්න නිසා they spend from hand to mouth life මේක අපි කවන්නම් future tense එකට කියන්නත් පුළුවන් මේ ප්‍රශ්න නිසා they will spend from hand to mouth life in the future අනාගතයේදී වෙන්නේ ඒගොල්ලන්ට යාන්තම් ජීවත් වෙන අමාරු වෙනවා මේ වැඩ කරන්න ගියොත් ඒ වගේම අපිට past tense වලට ගත්තා හැකි they spend මේ ප්‍රශ්න නිසා they spend තියාපොම දෙන්නේ they spend from hand to mouth life in the past අතීතේ he lost his job යාට අහිමි වුණා යාලි රස්සාවෙන් රස්සාවක් නැතු වුණා so his family spends inside වලන් පෞලිය ගත කරන්නේ from hand to mouth life කොහොම යාන්තම් පිළිමදා ගන්න ජීවිතයක් ගත කරන්නේ එතන family කියන්නේ singular විදියට ගන්න. එතකොට s එක එනවා ක්‍රියාපදයකට present tense වලදී. ඉතින් මේ වගේ ඔයගලන්ට spoken වලදී මේ කොටස් එකතු කරලා ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් all the best.